චූලෝදර හා මහෝදර නාරජවරුන් අතර ඇතු ගැටුම සමතේකට පත් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපේට දෙවනවර වැඩම කිරීම බක්පුර පසළොස්වක පොහොය දිනේ සිදු වුණා. සිදුහත් කුමරු සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත වූ මහල්ලාගේ රුව දෙක ඇත්තේද බක්පුර පසළොස්වක පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. සුද්ධෝදන මහරජතුමා ප්‍රධාන ඥාති වර්ගයාට නිර්වාණය අවබෝධ කර දෙනු පිණිස 20,000ක් මහසංගරුවන පිරිවර බුදුරජාණන් වහන්සේ වේළුවන රාමයේ සිට කිඹුල්වත්පුරයට වැඩම කළේද අද වෙනි පොහොය දිනකයි. මෙවන් ශාසනික වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ බක්පුර පසළොස්වක පොහොය දිනේ නිමිත්තෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් දිවයින පුරා බේර විහාරස්ථානවලදී විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. බක්පුර පසළොස්වක පොහොය දින ස්වාධීන රූපවාහිනී සවනක් රැස් වැඩසටහන මෙවර ගෙනෙන්නේ බතරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිටයි. දාන ශීල භවනා ආදී වැඩසටහන් රැසක් අද දවස පුරා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ලක්කඬ ගුවන් විදුලිය ගෙනෙන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වෙන්නේ වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින්.